ආයි වීවර්ස් ඔන්න ඔයාලට මතක ඇති කලින් එපිසෝඩ් එකේ අන්තිමට ඉවර වුණේ සෑම් දැනගත්තා රොයි වැම්පයර් කෙනෙක් කියලා. එතන ඉඳන් අද කතාව බලමු. එහෙනම් සාදරයෙන් පිළිගන්නවා පියෝ රීකැප් channel එකට. කතාව පටන් ගන්න ජූඩෝ තරඟ දවසේ වෙනා ජූඩෝ ටීම් එකක කට්ටියක් එනකොට කොලෙජ් එකේ ගෑනු ළමයේ ළඟින් යද්දි ඒ කොල්ලේ ගෑනු ළමයව තල්ලු කරනවා. ඒක හේමන්ත ගල දුවලා ඇවිත් ඒ කොල්ලට ඒ කෙල්ලගෙන් සමාව ගන්න කිව්වොත් ඒ කොල්ලා රණ්ඩු වෙන්න බලාගෙනමයි කතා කරේ. එවල හේලාම් මෙයාලා අර ප්‍රසිද්ධ දක්ෂ ජූඩෝ ටීම් එක කියලා දන්නවා කිව්වම ඒ පැත්තේ කෙල්ලෙකුත් හේලාම්ගේ ජූඩෝ ටීම් එක ගැන එක එක දේවල් වලින් ප්‍රසිද්ධයි කියලා එකට එක කියන්න හදනකොට රොයි ඇවිත් මේ රණ්ඩුව නතර කරලා දැම්මා. ඊළඟට ආයෝන් පොහුණු වීම වලට ආවම යාළුවෝ කතා වුණේ මේ ටිකේ සෑම් පොහුණුවීම් වලට ආපු නැති එක ගැන. ඒ ගැන යාළුවෝ හේලාම්ගෙන් අහන්නේ සෑම් ලෙඩ වෙලාද කියලා. හේලාම්ට කියන්නේ මොනවද කියලා හිතාගන්න බැරුවයි හිටියේ. ඊළඟට මේ නිසාම රොයි සෑම්ව හොයාගෙන ගිහින් එයාට මේ කරුණු කාරණා පැහැදිලි කරනවා. රොයි වැම්පයර් කෙනෙක් වුණේ කොහොමද කියලාත් කියනවා. ඒ වගේම තමයි හේලාම් සෑම් ගැන හිතන්නේ හොඳම යාළුවා විදියට කියලා. එදා කම්මුලට පහර දුන්නේ ඔයා ගැන වද වුණ නිසා කියලා. වගේම හේලාම් තරඟෙට ඔයා එනකම් බලන් ඉන්නවා කියලා. ඉතින් තරඟෙට කඩිය සූදානම් වුණත් තාම සෑම් ආවේ නැහැ කියලා එක්කෙනෙක් කියාදී හේලාම් කියන්නේ එයාගේ වරදින් තමයි සෑම්ව ගෙන ගන්න බැරි වුණේ කියාදී සෑම් මෙවල ඇවිත් හැමෝගෙන්ම සමාවෙල්ලුවා මේ දවස් ටිකේ අයින් වෙලා හිටියකට. ඊළඟට රොයි සෑම් ටිකක් අමුතු විදියට හැසිරෙනවා දැකලා සීතුන් අහන්නේ මේ මොකද දෙන්නා කවදාවත් නැතුව මෙහෙම හැසිරෙන්නේ කියලා. ඒකට රොයි සෑම් කියන්නේ කොල්ලෝ අතරත් රහස් තියෙනවනේ කියලා කියාගෙන දෙන්නා එක්ක එළියට ගියා. එහෙම තරඟෙට යන අතරේ අර මුරණ්ඩු කොල්ලගෑගේ හැප්පිලා ආයෙ රණ්ඩු වෙන්න හැදුවත් රොයි නිසා රණ්ඩු නොවි තරඟෙදි බලාගමු කියලා යවුන් ගියේ. ඒ අතරේ හේමන්ට චියර් කරන්න ඇන්ජලීනා තාවා. දැන් යාළ අතර තරහක් නැහැ. මට හිතෙන හේමන් ඇන්ජලීනා අතර මොනවම හරි සම්බන්ධයක් තියෙනවා වගේ. ඊළඟට යාළගේ ජූඩෝ තරඟේ පටන් ගත්තා වගේම හේලාම්ගේ ටීම් එක තමයි අන්තිමට වින් කරේ. ඉතින් මේ ජයග්‍රහණ සමරන්න ඕන් පොඩි පාටි එකක් දැම්මා. එතනදී හැමෝම දැනගන්නේ ඇන්ජලීනාගේ හේමන්ගේ FA එක. යාළගේ දෙමාපියන් තමයි වයස අවුරුදු 3 දී යාළගේ වෙඩින් එක ගන්නවා කියලා එකඟ වෙලා තියෙන්නේ. ඒත් යාළ කාටවත් නොකියයි ඉඳලා තියෙන්නේ. මැක්ස්ට මේ ගැන අවුල්. මොකද මැක්ස්ගේ හිතේ ඇන්ජලීන ගැන අදහසක් තිබුණා. ඊළඟට ඔහොම පාටියකදී හේලාම්ට හැම නිතරම මැසේජ් එවන කෙනා කවුද කියලා බැලුවම සෑම් තමයි එහෙම එවන්නේ කියලා සීතුන් කිව්වා. එයාල පොඩි කාලේ ඉඳන් මේ වගේ තරගයක් වින් කරාම ස්පෙෂල් දේවල් වලට හාර්ට් ඉමෝජිස් යවනවා කියලා කිව්වා. ඉතින් රොයිට එයාල හොඳම යාළුවෝ නිසා ඉවසන්න වෙනවා කියලා කිව්වා. මේ වැඩේ නිසා රොයිට නම් ඉතින් ජෙලස් පොඩ්ඩක්. ඔය අතරේ තමයි ස්පෙන්සර් පාටි එකට ආවේ. ඇයි මීලෝයි ගෙදරත් නැහනේ. එයාවත් ඒ ළඟ හිටිය ගෑනු ළමයටත් උපදෙස් දුන්නේ පිළිවෙලට ලස්සනට ඉන්න කියලා. ඒකට නම් රොයි විහිළු කරේ මීලෝයිව අල්ලගෙන. එවල සීතුන් කියාගෙන ආවේ අද සූර්යග්‍රහණයක් තියෙන නිසා අපි හැමෝම එකට බලමු කියලා. ඔවුන් එකට සූර්යග්‍රහණය බලනකොට ස්පෙන්සර්ටයි රොයිටයි දැනුණා මොනවා හරි අමුතු දෙයක් වෙනවා කියලා. මොකද අවුරුදු 1000කට පස්සේ තමයි මිනිත්තු 7ක දිග කාලයක සූර්යග්‍රහණයක් පවතින්නේ. ඉතින් ඔවුන් කතා වුණේ මේ කාලය තුල එයාට ඔවුන්ව හොයාගෙන එන්න පුළුවන් කියලා. එතකොටයි වැම්පයර් කෙනෙක් කවුද ගෑනු ළමයෙක්ව මරනවා පෙන්වන්නේ. එහෙනම් මෙයාල කතා වෙන්න ඇත්තේ මේ වැම්පයර් ගැන වෙන්න ඇති. එතනින් කට් වෙලා ස්පෙන්සර් කෙල්ලෙක්ව ගෙදරට අරගෙන එනවා. එයාට වොෂ්රූම් යන්න ඕන කියලා ගිහින් එළියට එද්දී ස්පෙන්සර් දකින්නේ අර මීලෝයි හාවන් හදපු ටවල් එක ඇඳගෙන ඇවිත් කියලා. මේකට ස්පෙන්සර්ට තරහ ගිහින් අන්තිම හාවන් නැති කරා කියලා ඇයව එලව ගත්තා. එදාරා ස්පෙන්සර්ට මීලෝයිව හැම වෙලේම මතක් වෙනවා. එවල සද්දයක් ඇහලා ඒ පැදර ගියාම දකින්නේ මේ පැටිය බෝබෝ ඉන්නවා කියලා. දැන් ස්පෙන්සර්ට හරි මාවුල්. මොකද මීලෝයිව එලව ගත්තේ එයා බෝබෝව කැමරට ගත්ත කියලා හිතාගෙනනේ. ඒත් පහුවෙනිද ස්පෙන්සර් නැගිටිනකොට ගෙදර හැම වැඩක්ම පිළිවෙලට කරලා තිබුණට කවුරුත් පේන්න හිටියේ නැහැ. අනෙක් අතට රොයි හේලාම් කතා වෙන්නේ ඔසාක ගිහින් බලන්න යන ස්ථාන ගැන. ඒ අතරේ මීලෝයි එන්නේ. හේලාම් රොයි දෙන්න කියන්නේ බෝබෝ දැන් ලැබුණ එකේ ඔයා වැරදි නෑ කියලා ස්පෙන්සර් දන්නවා. ඒ නිසා ඔයාගෙන් සමාව ඉල්ලනකම් ටික දවසක් එයාට පේන්න නැතුව ඉන්න කියලා. එතකොට ඔයාට ඕන විදියට හැමදේම වෙයි කියලා. ඒත් ඒ දේවල් කිව්වට මීලෝයිට ඉවසීමක් නැතුව හිටියේ ස්පෙන්සර්ව දකිනකම්. එතනින් කට් වෙලා හේලාම් රොයිගේ ගෙදර ඉඳන් ඉස්සර ඉඳන් එකතු කරපු ෆොටෝස් ඒ කාලේ විස්තර. ඒ කියන්නේ රොයි අවුරුදු 200ක් තිස්සේ ජීවත් වුණු විදිය ගැන හේලාම් බලනවා. ස්පෙන්සර් යාළයි කතාවට එකතු වෙලා කතා කරද්දී කොෆි එක රස නැහැ කියාගෙන කිචන් එකට යනකොට ස්පෙන්සර් දකිනවා එයාගේ සුපුරුදු බීම එක වගේම දැනෙනවා මීලෝයි ඉන්නවා කියලා. ඉතින් මීලෝයි හැංගිලා ඉන්න තැනින් එළියට ගන්න ස්පෙන්සර් ඇහෙන කියන්නේ අලුත් ඇග්‍රිමන්ට් එකක් ගහමු අවුරුදු 3ක් යනකම්ම මෙහෙ ඉන්න පුළුවන් කිව්වා. ඒ ෂණයෙන්මයි මීලෝයි ස්පෙන්සර් ළඟට දුවලාවේ. එවල හේලාම් කියන්නේ අපරාධ දැම්ම පේන්නාවේ තව ටිකක් ඉන්න තිබුණ කියලා. ඉතින් ආයේ මීලෝයි ඒ විදියට වැඩ කරන්න පටන් ගත්තා. ඒ දිහා බලලා
කියලා රොයි කියන්නේ එයානම් කවදාවත් හැදෙන්නේ නැහැ කියලා. එදා රෑ මීලෝයි හෙයිලාම එක්ක ස්පෙන්සර් ගැන කතා කරද්දී මීලෝයි කියන්නේ ස්පෙන්සර් එක්ක අවුරුදු 100ක් 200ක් ගොඩක් කාලයක් ජීවත් වෙන්න පුළුවන් නිසා හැමිට මෙහෙම ස්පෙන්සර්ට ලං වෙනවා කියලා. එහෙම ලං වුණාම ජීවිත කාලේ පුරාවටම ලස්සන තැන් එයා එක්ක බලන්න යන්න පුළුවන් කියලා. මේ කතාවට නම් හෙයිලාම්ගේ මුණ ටිකක් අප්සෙට් වුණා. එයාට එච්චර කාලයක් ජීවත් වෙන්න බෑනේ. ඒ නිසා පහවදා රොයි මැසේජ් කරත් ඕනවට එපාවට රිප්ලයි කරාම අහන්නේ ඇයි දෙමඩ හාර්ට් ඉමෝජිස් වත් එවන්නේ නැත්තේ මම ඔයාගේ පෙම්වතානේ කියලා. ඒකට හෙයිලාම් කියන්නේ මට හිතුණා මෙවන්නම් කියලා. එවල සෑම් හේමන් කට්ටිය ඇවිත් දැන් චන්ද්‍රග්‍රහණයකුත් තියෙනවා කියලා ඒක බලන්න ඇන්ජලිනායි ගෙදරට ඔක්කොම කට්ටිය එකතු වෙනවා කිව්වම හෙයිලාම් කියන්නේ අද රෑ මට රොයි එක ඩේට් එකකට එළියට යන්න තියෙනවා. ඒ නිසා බෑ කිව්වම සෑම් රොයිට විහිළු කරා හෙයිලාම්ගෙන් පරිස්සම් වෙලා ඉන්න කියලා. මොකද එයා මීට කලින් මෙහෙම හැසිරිලා නැහැ කියලා. එදාට හෙයිලාම් ඩේට් එකකට නොයා දැන් එක බැල්කනියකට වෙලා චන්ද්‍රග්‍රහණය බලන්න හිටියේ. එවල රොයි බටනලා වාදනය කරන එකට හෙයිලාම් කැමැත්තෙන් හිටියේ. ඒ නිසා හෙයිලාම් රොයිට කියන්නේ එයාට නිින්ද ගියොත් චන්ද්‍රග්‍රහණය වෙන වෙලාවට එයාව හැරවන්න කියලා. ඒ චන්ද්‍රග්‍රහණය වෙලාවේදී හෙයිලාම්ට හොඳටම නිින්ද ගිහින් තිබුණේ. එවලේ රොයි දකින්නේ හඳ රතුපාඩින් වැහිලා යනවා. රොයිට දැනෙනවා මොනවා හරි අමුතු දෙයක් සිද්ධ වෙනවා කියලා. ඒ නිසා කලබල වෙලා බටනලාව බිමට වැටෙන සද්දෙටයි හෙයිලාම්ට හැරුණේ. චන්ද්‍රග්‍රහණය වෙලේ හෙයිලාම්ට නිින්ද ගිහින් තිබුණේ කිව්වම රොයිට දොස් කිව්වා එයාව හැරපු නැති එකට. ඉතින් රොයි කියන්නේ ආයෙ වෙන දවසක බලන්න පුළුවන් කිව්වම හෙයිලාම් අර මීලෝයි ස්පෙන්සර් එක අවුරුදු 100ක් 200ක් ජීවත් වෙන කතාව කියලා කියන්නේ ඔයාට වගේ මට එහෙම ජීවත් වෙන්න බෑනේ. මම වයසට ගිහින් මැරිලා ආවේ. මම ඔයා එක්ක ජීවත් වෙන ගොඩක් හිනමවල තියෙනවා. ඉතින් ඔයාම ආව වැම්පයර් කෙනෙක් කරන්නකෝ. අයියෝට මට අවුරුදු 500ක් 1000ක් ජීවත් වෙන්න දෙන්න බැරි. ඇහුවම රොයි කියන්නේ වැම්පයර් කෙනෙක් ගෙවන්නේ හරිම කටුක ජීවිතයක්. ඒ ජීවිතේ මට ඔයාට දෙන්න බෑ කිව්වම එහෙනම් මොකටද අයිවි එක මම ගත්තේ? එහෙනම් මේ අවුරුදු ගාණක් ඔයාගේ ආදරේ වෙනුවෙන් හිටියේ. අයිවි කියන්නේ අපි හැමදාම එකට ඉන්නවා කියන එක නේද? ඇයි මට අවුරුදු 100ක් 500ක් ජීවත් වෙන්න දෙන්න බැරි කියලා හෙයිලාම් කියවනකොට රොයි එයාව සනසන්නේ මට මේ ගැන පොඩි කාලයක් කල්පනා කරන්න ඕන කියලා. ඔහු එතනින් ගෙදර ඇවිත් එළිවෙනකම්ම කල්පනා කරන්නේ හෙයිලාම් කියපු දේවල් ගැන. උදේ ස්පෙන්සර් ආවම රොයිට කියන්නේ හෙයිලාම්ව වැම්පයර් කෙනෙක් කරන්න කියලා. ඒත් රොයි ඒකට කැමති වෙන්නේ නැහැ. එතනදි රොයි අහන්නේ මේ චන්ද්‍රග්‍රහණය සූර්යග්‍රහණය ඇස්සේ ඔයා කොහෙද ගියේ කියලා. ස්පෙන්සර් කියන්නේ මේ සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණය නිසා අන්ධකාරය තවත් එකතු වෙනවා. ඒ නිසා මාකස් අනිවාර්යෙන්ම කිව්වම රොයි අහන්නේ එයාට අයිස් කඩාගෙන එන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. එයා මගෙන් පළිගන්නවා කිව්වා. ඒ නිසා මාකස් මාව හොයාගෙන එයි කියලා ස්පෙන්සර් කියද්දී අපිට මෙමරි ෆ්ලෑෂ් බෑක් එකක් පෙන්නනවා මාකස් කියන්නේ කවුද කියලා. මාකස් තමයි රොයිගේ පෙම්වතිය සුයිසයිඩ් මැරුවේ. එදා මාකස් රොයිවන් මරන්න ගිහින් ස්පෙන්සර් තමයි මාකස්ගෙන් රොයිව බේරගත්තේ. ස්පෙන්සර්ට මාකස්ව මුණ ගැහෙන්නේ මැරෙන්න ඔන්න මෙන්න ඉන්නකොට. එයාගේ මල්ලිව සනීප කරලා දෙන්න කියලා ස්පෙන්සර්ගෙන් ඉල්ලන්නේ. ඒත් ස්පෙන්සර් මාකස්ව වැම්පයර් කෙනෙක් කරනවා. මාකස් ස්පෙන්සර්ට වඩා දක්ෂ වෙනවා. ඔය අතරේ තමයි මාකස්ගේ පෙම්වතියගෙන් නෝට් එකක් ලැබෙන්නේ එයාව වෙන කෙනෙක්ට විවාහ කරලා දෙන්න හදනවා කියලා. ඒක මාකස් දැනගන්නේ දවසකට පස්සේ. ස්පෙන්සර්ටත් කෑ ගහලායි මාකස් ආසින්ව හොයාගෙන යද්දී එයාගේ පවුලේ අය එයාව මරලා දාලා. ඒකේ පළිය ගන්න තමයි මාකස්ේ මුළු ගමම විනාශ කරලා දැම්මා. ඒත් ස්පෙන්සර් මාකස්ව කොහොම හරි අටක් කරගෙන අයිස් ගල් කරේ මිනිසුන්ව බේර ගන්න. ඉතින් ওই කතාව තමයි රොයිට කිව්වේ. ඒ එක්කමයි ස්පෙන්සර් කියන්නේ දැන් මාකස්ට ආයෙ පණ ඇවිත් අයිස් වලින් මිදලා කියනවත් එක්කමයි මාකස් ඕන්ගේ ඉස්සරහට ආවේ. එතනින් තමයි මේ එපිසෝඩ් එක ඉවර වෙන්නේ. කතාවේ අන්තිම කොටස කොහොම ඉවර වෙයිද? හෙලම් වැම්පයර් කෙනෙක් වෙයිද? ඔයාලට මොකද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අන්තිම එපිසෝඩ් එකෙන් හමු වෙනකම් ඔයාලට සුබ දවසක්.